අද උපාධ්‍යාරයන්ගේ රැකියාව විරිත උපාධ්‍යාරයන්ගේ ජාතික මධ්‍යස්ථානය හා ජාතික ජන බලවේගය අතර සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී රැකියාව විරිත උපාධ්‍යාරයන්ගේ සංගම විසිතව පැහැදිලිව පෙන්වා දෙන ලැබුවා. අවුරුදු 5කට ආසන්න කාලයක් උපාධි අරගෙන රැකියාවක් නොමැති වෙන බවත්, ඒ වගේම රජයේ තිබෙන අවස්ථාවන් වලට පුරප්පාඩු වලට අවශ්‍ය වෙන පරිදි බඳවා ගැනීම සිදුනු කරන බවත් අපි කවුරුත් දන්නවා. අපේ සාමාන්‍ය හැම අම්මා තාත්තා කෙනෙක්ගේ විශාල බර උපරතුවක් තියෙනවා තමන්ගේ දරුවට ඉතාවද උගන්වන්නේ. ඒ නිසා උපාධියක් ලබා ගන්නවා කියන්නේ අපේ රට ඇතුලේ අධ්‍යාපන ලබා ගන්නා විශේෂ හැකියාවක්. අපි දන්නවා 330,000ක් පමණ පාසල් වලට ඇතුළු වුණත් ඉස්සර 30,000ක් තාසන ප්‍රමාණයක් තමයි ඒ කාලේ විශ්වවිද්‍යාල වලට ගත්තේ. ඒකෙන් ඉතාව හොඳින් තෝරා බේරා ගන්නා ලැබූ මුල ටිකක් තමයි මේ විශ්වවිද්‍යාලට ඇතුළු වෙන්නේ. හැබැයි දැන් සිදු වෙලා තිබෙන දේ තමයි මේ උපාධිධාරීන් ගන්න ලද දරුවන්ට වසර ගණනාවක් රැකියාවක් හොයාගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඔබ කවුරුත් දන්නවා තමන්ගේ තරුණ වයසේ විශාල කාලයක් නිකුරුණේ ගත කිරීමේ තරම් යුක්ති සහගත නැහැ. ඔවුන්ගේ අධ්‍යාපනයෙන් පසු ඊළඟ ජීවිත අධ්‍යයනය පටන් ගත යුතුයි. විවාහ වීම, පවුලක් ගොඩනගා ගැනීම, තමන්ගේ අනාගතය සැලසුම් කිරීම, මේ සියල්ල පෙවරදා තිබෙන කාලේ. හැබැයි කාලේ අවුරුදු 4-5 නිකුරුණේ ගත කරන් තිබෙනවා නම් ඒක ඛේදවාචකය. ඒ නිසා අපේ පාලකයන් අපේ අවශ්‍ය වෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරලත් නැහැ. ඒ වගේම උපාධිධාරීන් පුරා ගැනීමට සමත් වෙන ආර්ථිකයක් හදලත් නැහැ. එනිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉදිරියේදී කිසිදු රැකියාව විරහිත උපාධිධාරියෙක් නිර්මාණය නොවන ආකාරයට ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කරන්නත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කරන්නත් සූදානම්. හැබැයි එතෙක් දැනට විරැකියාවට පත් වී තිබෙන උපාධිධාරීන්ගේ ප්‍රශ්න විසඳිය යුතුයි. අපි දැනට තවදුරටත් රාජ්‍යාංශ විශාල ලෙස පුළුල් කළ යුතු කියන ස්ථාවරය නැහැ. නමුත් අපි දන්නවා අත්‍යවශ්‍ය සේවාවන් ටිකක් තිබෙනවා රජය පවත්වාගෙන යා යුතු. අධ්‍යාපනය, සෞඛ්‍ය, ඒ වගේම අපි දන්නවා ආදායම් බදු වැඩ කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඒ වගේම රේගු දෙපාර්තමේන්තුව, ඒ වගේම අපි අපේක්ෂා කරනවා නම් අනාගතයේ ඩිජිටල් රාජ්‍යකරණය පිළිබඳව ඒ සඳහා අවශ්‍ය පුරප්පාඩු විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉතාශනිකව දැනට 33,000කට ආසන්න ප්‍රමාණයක් ගුරුවරුන්ගේ පුරප්පාඩු තිබෙනවා. ඒ පුරප්පාඩු පිරිවීම සඳහා අපි කටයුතු කරනවා. ඒ වගේම දේශීය ආදම් බෙද පාර්මේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව ඇති වී තිබෙන පුරප්පාඩු බඳවා ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම අපි දන්නවා සංචාරක කර්මාන්තය අපේ රට ඉස්ත්‍රියට ගා යුතු කර්මාන්තයක්. ඒකේ සේවා රැසක ආර්ථික අවස්ථා නිර්මාණය වෙනවා. ඒ ශේත්‍රය ඇතුළේ අපි මේ රැකියාව විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමට කටයුතු කරනවා. ඒ නිසා ඔවුන්ගේ ඉතාමත් වැදගත් ජීවිත කාලය නිකරුණීමේ ගතවීම කිසිසේත්ම යුක්තිසහගත නැහැ. ඒක ඛේදනීය තත්වයක්. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ක්ෂණිකව ඉතා වේගයෙන් ඒ ප්‍රමුඛතම ප්‍රශ්නයක් ලෙස සලකා අපි ඒ විසඳීම සඳහා කටයුතු කරන සූදානම්. ඒ පිළිබඳව අපේ අදහස එම උපාධිධාරීන් වෙත දැනුම් දෙනු ලැබුවා.